වත්මන් නායකත්වයට තේස්කෝලං කාබේ අනාගතය සුරක්ෂිතයි. ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශගෙන් ප්‍රකාශයක්. Of this country. විවිධ ආගම් හා සංස්කෘතීන් වශයෙන් එක්ව සාමෙන් හා මිත්‍රත්වයෙන් යුතු පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ගොඩනගෙන ඇතයි ජපානය විශ්වාස කරනවා. ඒ වගේම උතුරේ නැවත පදිංචි කිරීම රජය ආරම්භ කිරීම ගැන මම සන්තෝෂ වෙනවා. දෙසැම්බර් මාසයේ වන විට නැවත පදිංචි කිරීම වලින් 180ක් පමණ අවසන් කිරීමට රජයට හැකි වෙයි කියලා මට විශ්වාසයි. ඒ ගැන මට සහතික වෙන්නත් පුළුවන්. එතකොට කඳුරෝල වෙසෙන ජනතාවට තමන්ගේ සුපුරුදු කුචකාර්මික ජීවන රටාවට නැවත හුරු වීමේ අවස්ථාව උදා වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයට උදව් කරන්න අපි ලෑස්ති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අකාශි මහතා මේ බව පැවසීය. ශ්‍රී ලංකා සංචාරයේ නිම කරමින් අකාශ මහතා අද අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනෙන් පිටත්ව ගියා.